2015 ජනවාරි මාසේ 8 වෙනිදා මේ රටේ ජනතාව මේ ආණ්ඩුව පත් කරේ එවකට පැවති ඒකාධිපති පාලනය අයින් කරලා මේ රටෙන් දූෂණය සහ වංචාව නාස්තිය මිනිමැරුම් මුළුමනින්ම තුරන් කරන්න කියලා. එතකොට ඒක කරන්න විදි දෙකක් තියෙනවා. පළවෙනි විදිය තමයි ඒවට සම්බන්ධ වෙලා හිටපු අයට නඩු විභාග කරලා විමර්ශන කරලා ඒ අයට නිසි දඬුවම් ලබා දෙයි කියලා විශාල බලාපොරොත්තුවක් තිබ්බ ජනතාවට. අපි පොරොන්දු වුණා. ඒකම අපේ ආණ්ඩුව යටතේත් වංචාව සහ දූෂණය නාස්තියට අපි විරුද්ධයි කියලා කිව්වා. එතකොට දැන් මේ පරීක්ෂණ කරගෙන යන ආකාරය දිහා ජනතාව බලන් හිටියා. පසුපෙළ මන්ත්‍රීවරු හැටියට අපි බලන් හිටියා. පක්ෂයේ හැටියට අපි බලාගෙන හිටියා. එතකොට අවුරුදු දෙකක් ගිහිල්ලා අපිට ඇත්ත වශයෙන්ම එක්කොත් පාරේ බැහැලා යන්න බෑ, ලැජ්ජයි. මොකද හේතුව මිනිමරුවන්ට නඩු දාගන්න විදියක් නැහැ. හොරකම් කරපු එවුන්ට දඬුවම් දෙන්න විදියක් නැහැ. කුඩුකාරයොන්ට එතනෝල් කාරයොන්ට දඬුවම් දෙ ගන්න විදියක් නැහැ. එතකොට අධිකරණ ඇමතිවරයා හැටියට එතුමාගේ වගකීම තමයි මේ රටේ ව්‍යවස්ථාවේ සහ නීති රාමුවේ යම් අඩුපාඩු තියෙනවා නම් ඒ ජනතා බලාපොරොත්තු ඉෂ්ට කරන්න ජනවාරි මාසේ 8 වෙනිදා ලබා දුන්නු ජනවරම ස්ථාපිත කරන්න බැටළුවක් තියෙනවා නම් එතුමාගේ වගකීම තමයි ඒ සඳහා වන සංශෝධන ව්‍යවස්ථාවට ඇතුළත් කළ යුතු දේවල් පක්ෂයට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා සම්මත කරලා ජනතාව බලාපොරොත්තු වෙච්ච ආකාරයට මේ හොරුන්ට මිනිමරුවන්ට තක්කඩින්ට මේ විරුද්ධව විමර්ශන කරලා නඩු විභාග කරලා දඬුවම් දෙන එක. ඉතින් ඒක එතුමා කරන්නේ නැතුව මේ රටවටේම බයිලකීව කියනවා නම් පක්ෂයට නායකතුමා විවේචනය කරනවා නම් පක්ෂයේ ප්‍රතිපත්ති කඩ කරනවා නම් ඉතින් එතුමාව එළියට දාන්න නැතුව මොකද්ද මේව කරන්නේ? අනිත් එක තමයි ඉතින් පොදු අපේක්ෂක සිහින තියාගෙන මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ගුලි කාලා මේ ඇතුළේ ඉඳන්ම අගේ ඉඳන් කනකන වගේ වැඩ කරනවා නම් ඉතින් අපි මේ බලන් හිටියොත් අපිට කියන්න තියෙන අර පරණ ගැම්බල කතාවක් තියෙනවා මේ ඇඟ ඇතුලේනේ ඇඳුම ඇතුලේ නයි දාගෙන කනව කනව කියලා කෑ ගගහ ඉඳලා තේරුම් නැහැ නේ. ඉතින් නය අරගෙන එළියට දාන්න ඕන. ඉතින් ඒක තමයි අපි කරන්නේ. ඉතින් එක්සත් ජාතික පක්ෂයේ മന്ത്രി කණ්ඩායම ඒ වගේම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය තීන්දුවක් ගත්තා. එතුමා පක්ෂයේ විනය නීති රාමුවල් කඩ කරනවා, සාමූහික වාක්‍යෙම් කඩ කරනවා. මොකද කැබිනට් මණ්ඩලයේදී කටවහන් ඉඳලා එළියට ඇවිල්ලා මාධ්‍ය ඉස්සරහා බොරු වීරයෙක් වෙනවා. එනිසා එතුමාට දවස් 4ක කාලයක් දුන්නා. ඒ දවස් 4 තුල එතුමා අඩුම තරමින් ඒක පිළිබඳව නිවැරදි කර ගැනීමක් කරන්න අවස්ථාවක් දුන්නා. ඒක ප්‍රයෝජනට ගත්තේ නැහැ. ඒ වෙනුවට මොකද්ද කරේ? ඒ ගෙවිච්ච දවස් 4 ඊටත් වඩා පක්ෂයේ සහ පක්ෂයේ නායකත්වයේ විවේචනය කරමින් පක්ෂයේ ප්‍රතිපත්ති පාවල දෙමින් හොරුන්ට සහ මිනිමරුවන්ට ආරක්ෂාව සපයනසේ කටයුතු කරනවා. දැන් ඇත්ත වශයෙන්ම කවුරු හරි කෙනෙක් හොරෙක්ව ආරක්ෂා කරන්න ඉදිරිපත් කරනවා නම් මිනිමරුවෙක්ව වංචාකාරයෙක්ව ආරක්ෂා කරන්න ඉදිරිපත් වෙනවා නම් ඒ කෙනා තුලත් මොකක් හරි ප්‍රශ්නයක් තියෙන්න ඕන. ඉතින් ඒ නිසා ඊයේ රාත්‍රියේ අපි අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් පැවතිච්ච එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම රැස්වීමේදී කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී ගත්තු තීන්දු තීරණ ක්‍රියාත්මක කරන්න එකඟතාවයකට ආවා. ඒ අනුව අද අපේ පක්ෂයෙන් මොකද මේ පක්ෂයේ මේ ඇමතිකම එතුමාට ලබා දීලා තියෙන්නේ එක්සත් ජාතික පක්ෂයට හිමි ඇමතිකම් වලින්. ඒ නිසා මේ ඇමතිකම අයිති එක්සත් ජාතික පක්ෂයට. ඒ නිසා එක්සත් ජාතික පක්ෂයේ හැටියට ජනාධිපතිතුමාට අපේ පක්ෂයේ නායකතුමා අද දැනුම් දුන්නා. පක්ෂයේ සහ රජයේ සාමූහික වාක්‍යම් කඩකිරීම නිසා එතුමාගේ ඇමති ධූරය අයින් කරන්න කියලා ඉවරලා අපි අපේ සම්පූර්ණ මන්ත්‍රී කණ්ඩායම ඒකමතික තීරණයක් ඉන්නවා.